පැහැදිලි දැක්ම තමයි දියුණුවේ මුල්ම පියවර. විෂන්කයා විශ්වාසනීය දැක්ම. අපේ එක්සත් ජාතික පක්ෂයට ගෞරවය අභිමානය ඇතිවෙන විදිහට හෙට කෘත්‍යාධිකාරී මණ්ඩලය මේ ප්‍රශ්නය විසඳිය යුතුයි. එයින් බැහැර කිසක් ක්‍රියාමාර්ගයක් නෑ. අඩුගානේ ඊයේ මහින්ද මහත්තයා ගත්තු තීරණය හිතට අරගෙන මහින්ද මහත්තයා පැරදිලා කුරුණෑගලින් ආයේ මන්ත්‍රී කළා. හැබැයි එතුමාගේ ටාකට් එක අගමැති වීම වුණා. මෛත්‍රීපාල මහත්තයා කොහොද අගමැති වෙන්නේ? ඔය බලන්නේ කතානායකනේ. නමුත් එතුමාගේ අභියෝගේ, එතුමා හොඳට දන්නා බැසිල් මහත්තයා ගම්පහ දිස්ත්‍රික්කයේ මෙහෙයුපු හින්දා පාස්කු ප්‍රහාරයෙන් වෙච්ච පාඩු. නමුත් බය නැතුව මෛත්‍රී මහත්තයාව ගත්තේ ශ්‍රී ලංකාවේ තියෙන අභිමානයක් තිබුණා. මෛත්‍රී මහත්තයාට අභිමානයක් නැතුණාට, කශේරුකාවක් නැතුණාට, සભ્યත්වයෙන් තියෙන අතීතයක් නැතුණාට, දේශපාලන සදාචාරයක් නැතුණාට, එතුමා දන්නා නිදහස් පක්ෂයේ නිර්මාතෘන්ගේ තිබ්බ අභිමානයත් එක්ක මිනිස්සු රැඳිලා ඉන්න කොටසක් කියලා. ඒ කොටසේ ඡන්දය ඕනේ කියලා. අන්නේ පණිවිඩය එක්සත් ජාතික පක්ෂය බෙදීමට ලක්වන විදියට ජනතාවට පණිවිඩය යනවා මතක තියාගන්න ඕනේ. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රෞඩත්වයේ අභිමානය විශිෂ්ටත්වයේ ජනතාව සුකරපක්ෂයට ඡන්ද පදනමක් තියෙනවා. Breaking.lk okay.